වස්කඩුවේ සුභූති කියන්නේ ඒ කාලේ යුරෝපීය මේ මේ ප්‍රමිතියට අධ්‍යාපනය පිළිබඳ එළඹුමක් තිබුණු කෙනෙක් විදිහට තමයි ඔහු වස්කඩුවේ සුභූති සලකන්නේ. ඒ කියන්නේ අර ඔහුට පුළුවන් ඒ භික්ෂුන් වහන්සේට පුළුවන්කම තිබිලා තිබෙනවා අර දත්ත දෙකක් එකතැන තියලා ඒකෙන් තුන්වෙනි දත්තයක් අලුත් දැනුමක් විදිහට නිර්මාණය කිරීමේ හැකියාව. මම හිතන්නේ මේ කෘතියෙන් අපි ගන්න ඕන මේකේ විශාල තොරතුරු සමුදායක් තිබෙනවා. මේ නිරීක්ෂණය තමයි ගයිගගේ වැදගත්ම නිරීක්ෂණය විදිහට මම සලකන්නේ. අදත් අපි මේ සම්බන්ධ ප්‍රශ්නයක ඉන්නවා. අපට කොතරම් දත්ත තිබුණත් අපි ඒ දත්ත නිසි ලෙස විශ්ලේෂණය කරලා ඒවා දැනුමක් බවට පරිවර්තනය නොකිරීමේ ප්‍රශ්නයක් අපේ පාසල් පද්ධතිය තුළ, අධ්‍යාපන පද්ධතිය තුළ, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි හැමතැනම දකිනවා. ඒ කියන්නේ දත්ත තිබුණට වැඩක් නැහැ. ඒ දත්ත මේ පොත් දැන් මේ පොත් තිබුණට මේ වැඩක් නැහැ. මොකද ඒ පොත්වල තිබෙන දැනුම වෙන කවුරට ලීප එකක් තියෙන්නේ. හැබැයි මේක අපේ කරගන්න නම් අපි දත්ත දෙකක් පොත් දෙකක තිබෙන කරුණු දෙකක් එකට තියලා තුන්වෙනි එක නිර්මාණය කරන්න ඕනේ. තුන්වෙනි එක නිර්මාණය කරේ නැත්නම් ඒක දැනුමක් බවට පත් වෙන්නේ නැහැ. නිකන් හුදු තොරතුරක් විතරයි.